අපි මේ ආගමික සහජීවන සමුළුවක් පවත්වන්නේ කුමන කාරණයක් අරබයාද කුමන අරමුණක් සඳහාද? අපි කවුරුත් අපේ හෘද සාක්ෂිය තුළ දන්නවා මේ රටේ විශේෂයෙන්ම සිංහල දමිළ මුස්ලිම් ජන කොටස් අතරේ විවිධ ප්‍රශ්න සහ ගැටුම් පසුගිය දශක කීපය තුළම ඇති වී තිබෙනවා. ඒ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස අපිට අවුරුදු 30ක ඉතාමත් කටුක යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ යුද්ධය අවසන් වුණා ප්‍රධාන වශයෙන්ම ආයුධවලින් සටන් කිරීම නිසා. අපේ ආරක්ෂක හමුදාවලට පුළුවන්කම ලැබුණා රට බෙදීමට සටන් කළ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආයුධවලින් පරාජය කරන්න. එහෙත් මේ පිළිබඳව ඇති වී තිබෙන මතවාදය පරාජය කරන්න තවම අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. අපේ රට අභ්‍යන්තරයේ ඒ පිළිබඳව විවෘතව කතා නොකළත් අපේ රටෙන් පිට විදේශයන්හි සිට ප්‍රධාන වශයෙන්ම රට බෙදීම පිළිබඳව ඒ මතවාදය තවමත් ඒ පිරිස් ගොඩනගනවා. මතවාදයක් පරාජය කිරීම ආයුධයකින් කළ නොහැකි බව අපි කවුරුත් දන්නවා. මතවාදයක් පරාජය කළ හැක්කේ තවත් නිවැරදි මතවාදයක් තුළින් කියන එක අපි කවුරුත් දන්නා දෙයක්. ඒ සඳහා සාකච්ඡාව, සංවාදය, සම්මන්ත්‍රණය ඉතාමත් වැදගත් වෙනවා. ඒ විවිධ අදහස් සහ මත සාකච්ඡා කිරීම තුළ නිවැරදි තෝරා ගැනීමේ හැකියාව අද උගත් බුද්ධිමත් සමාජයට තිබෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම නිවැරදි දේ සඳහා කටයුතු කළ යුතුයි. මෙහිදී ආගමික සහජීවනයේ ඉතාමත් වැදගත් වෙනවා. අපේ ගමේ පන්සලත්, පල්ලියත්, කෝවිලත්, දේවාලයත් අතරේ කිසිදු ගැටුමක්, මතභේදයක් නැහැයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. ආගමික පූජකතුමන්ලා සෑම විටම නිවැරදි මතයන් තමයි සමාජය තුළ ගොඩනගන්නේ. ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, බෞද්ධයේ සියලු දර්ශනයන් තුළ යහපත් සමාජයක් ගොඩනගන්නේ පෙන්නුම් කරන දර්ශනය අපි මුළු මහත් ලෝකයේම පිළි අරගෙන තිබෙනවා. අපේ සමාජය තුළ සහජීවනයේ නොමැති නිසා අපිට සහජීවනයේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒට හේතු තිබෙනවා. සැකය, බිය, අවිශ්වාසයට මූලික හේතුව. ඒ නිසා අපි සෑම විටම කැපවිය යුතු වෙනවා සහජීවනයෙන් පරිපූර්ණ වූ සමාජයක් ගොඩනගන්න. සෑම අංශයකම බොහෝ වෙලාවට අන්තවාදය කියන එක අපි දැකලා තිබෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම ආගමික පූජකතුමන්ලා විසින් දේශනා කරනු ලබන දර්ශන ඉතාම අධ්‍යාත්මික දර්ශන ඉතාමත් වැදගත්. ඒ නිසා අපි සෑම විටම ආගමික දර්ශනය පිළිබඳව කතා කිරීමේදී බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් මේ සියලු ක්‍රිස්තියානි ඒ සියලු අංශවලින් ඒ පිළිමු කරන දර්ශනයන් තුළ ඒ කටයුතු කරන එක් එක් සමාජ වැදගත්කම් අප විසින් තේරුම් ගත යුතුයි. සමාජයේ යහපත්කම, ඒ වගේම සමාජයේ සුවපත් කිරීම, සංසුන් කිරීම, සාමකාමී කිරීම ප්‍රධාන වශයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම අනිකුත් පූජකතුමන්ලාගේ දේශනය, අනුශාසනා, අවවාද තුළ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපිට මේ සහජීවන සමුළු පැවැත්වීමට සිදු වී තිබෙන්නේ සමාජය තුළ සහජීවනය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන නිසයි. දියුණු මිනිසුන් කිසිවිටකත් අවියායුධ කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. නිවැරදි සමාජ දර්ශනයන් දෙසයි විශ්වාසය තබන්නේ. අපේ රටේ සහජීවනය, සංහිඳියාව කියන වචන කතා කරන විට ඇතැම් අය නොයෙකුත් නින්දාවට සහ උපහාසයට ලක් කරනවා. ඒ ඉතාමත් සුළු පිරිසක්. මේ විශේෂයෙන් ආගමික සහජීවන සමුළුව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අපි අපේ ගමේ, නගරයේ වැඩවසන ගෞරවනීය විහාරස්ථානයේ අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන්, අපේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් අපි අයද සිටිනවා සහජීවනයේ පිළිබඳව ඔබ වහන්සේලාගේ අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම අපේ සමාජයට වැදගත් ලෙස, ගෞරවනීය ලෙස දායාද කරන්න කියා. ඒ වගේම හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික ඒ සියලුම ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සමාජය තුළ සංහිඳියාව, සහජීවනය පිළිබඳව ඔබ වහන්සේලාගේ දේශනය තුළ ප්‍රධාන වශයෙන්ම වර්තමාන සමාජයේ වඩ වඩා දැනුවත් කරන්න කියලා ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා. අපි රජයක් විදිහට අපින් කළ හැකි කළ යුතු සියලු වගකීම් සහ යුතුකම් මෙහිදී නොපිරෙහෙලා අපි ඉටු කිරීම පිළිබඳව ඒ වගකීම සෑම විටම බාර ගන්නවා. ඒ නිසා අපිට අනාගතය පිළිබඳව සුභවාදීව බලන්න පුළුවන්. අනාගතය තුළ නිවැරදිතේ දකින්න පුළුවන්. සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක්ම කුමන භාෂාවකට, කුමන ආගමකට වුණත් සහෝදරත්වයෙන්, විශ්වාසයෙන් ජීවත් වෙන සමාජයක් පිළිබඳව බලාපොරොත්තු තබන්න පුළුවන්. ඒ තුළ නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කරන්න අපිට පුළුවන්.
ඒ සඳහා අපි සියලු දෙනාම කැපවෙමු. අපි දැනට ජාතික වශයෙන් ප්‍රධාන වශයෙන්ම ආගමික සහජීවන සංවිධාන සකස් කරලා තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම දිසාලේකම්වරයා සමග ප්‍රධාන වශයෙන් ඒ දිස්ත්‍රික්කවල ආගමික සහජීවන සංවිධාන කමිටු සකස් කළා ඒවා ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගිත්වය තුළ ආගමික සහජීවන කමිටු පිහිටවලා ඒවා ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඒ තුළ අපිට පුළුවන්කම ලැබෙනවා කුමන භාෂාව කතා කළත් කුමන ආගමකට අයත් වුණත් ඒ සියලු දෙනා එකට එකතු කරන්න. මෙහි වැඩම කර සිටින පැමිණ සිටින ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛානික පූජකතුමන්ලාගෙනුත් ඒ වගේ මේ රටේ සමස්තයක් ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජකතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා ඉතාමත්ම ගෞරවපූර්වක ලෙස ඒ සඳහා ඔබ වහන්සේලා නායකත්වය ගන්න කියලා. එෙහිදී අපිට සැබෑ ලෙසම යථාර්ථවාදී උසාමයක් ස්ථීර සාමයක් නැවත යුද්ධයක් ඇති නොවන රටක් ගොඩනගන්න පුළුවන්. ඒ උතුම් අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම කටයුතු කරමු.